කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල ගැසට් කර තිබෙනවා. ඒ අනුව එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක්. එසේම අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් 186 කෝටි 82,98,586ක් බවයි ගැසට්ටුවේ දැක්වෙන්නේ. ඉන් 60% එනම් රුපියල් 112 කෝටි 979,151,60 මුදලක් අපේක්ෂකයාට සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකි. ඉදිරි 40% එනම් රුපියල් 74 කෝටි 73,19,434,40 මුදල අදාළ අපේක්ෂකයාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් එම පක්ෂයේ ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්ද හිමියාට වැය කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත බාර දිය යුතුයි. එම වාර්තාව සැකසීමේදී ප්‍රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය, ඒවා වියදම් කළ ආකාරය පිළිබඳව සවිස්තර තොරතුරු ඇතුළත් විය යුතු බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. නියමිත දිනට අදාළ වාර්තාව බහර නොදීම හෝ වාර්තාවල දෝෂ සහිත වීම නීති විරෝධී ක්‍රියාවක් වන අතර ඒ සම්බන්ධයෙන් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දඬනයකට යටත් කරන බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාව විශේෂ ආරක්ෂාවක් යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කිරීම ආරම්භ කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක ප්‍රකාශ කළේ. අපේක්ෂකයන් 39 දෙනෙක් නාමයෝජනා බාර දීලා දෙනවා ජනාධිපතිවරණයට. ඒ අනුව දැන්ට ඡන්ද පත්‍රිකාව රජයේ මුද්‍රණාලයේ විශේෂ ආරක්ෂක විධිධානය යටතේ මුද්‍රණය වෙමින් පවතිනවා. දළ වශයෙන් අඟල් 27ක පමණ දීකෙන් යුතුව තමයි ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වෙන්නේ. ජනාධිපතිවරණයේ ඊළඟ කටයුතු දැන් ආරම්භ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීමේ කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම ඉදිරි දින කීපය තුළ ලබන මාසයේ මුල පවත්වන්නටයි සූදානම් කරලා තියෙන්නේ. වියදම් නියාමන ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේදී නිකුත් කරා. ඒ අනුව එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට රුපියල් 109ක මුදලක් වියදම් කරන්න පුළුවන්. මුළු ඡන්දදායකින් සංඛ්‍යාව වෙනුවෙන් කෝටි 186.82ක් වියදම් කරන්න හැකියාව තියෙනවා එක් අපේක්ෂකයෙකුට. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.